take a treasure from the tree. Right from the tree. My body ain't confused no more. Do you hear that? I'm looking at the sky, see the spark and singing I. Z100 හුරුබුහුටි පෙනුමක් තියෙන ලංකාවේ මිල අඩුම වාහන අතරින් එකක්. මේකේ ඩිසයින් එක සුසුකි ඇල්ටෝ නැතිනම් ඉන්ඩියන් ඒ ස්ටායකට බොහෝ සමානකම් දක්වනවා. මේකේ හැලජන් හෙඩ්ලයිට්ස්, ටේල් ලයිට්ස් තියෙන්නේ. හයි මවුන්ට් ස්ටොප් ලයිට්, රූෆ් ඇන්ටනා වගේ ඔප්ෂන්ස් ලැබෙනවා. තනි වයිපර් ඩිසයින් එකක් තියෙන්නේ. නමුත් මුළු වීදුරුවම හොඳින් පිස දමන්න මේක ප්‍රමාණවත්. බජට් වාහනයක් වුණත් මේකට 14 ඉන්ච් ඇලෝයි වීල්ස් ලැබෙනවා. Z100 එකේ සම්පූර්ණයෙන්ම වගේ ප්ලාස්ටික් වලින් නිමවපු ඉන්ටීරිය එකක් තියෙන්නේ. ඉන්ටීරිය පාර්ට්ස් වල 2-tone color finish එක, chrome, silver parts නිසා ඇතුළත හොඳ පෙනුමක් ලැබෙනවා. වාහනේ ඉන්ටීරිය එකේ quality එක, finish එක බොහෝ දුරට හොඳයි. සමහර තැන්වල සුළු අඩුපාඩුකම් තියෙනවා, නමුත් මිලෙන් අඩුම බජට් වාහනයක් විදියට සාමාන්‍යයෙන් හොඳ නිමාවක් තියෙනවා. ඉස්සරහා සීට් වල headrest සීට් එකටම අන්තර්ගත කරලා තියෙන්නේ. සීට් සැප පහසුයි, තරමක ස්පෝර්ටි ෆීල් එකක් හෝල්ඩ් එකක් තියෙනවා. සීට්ස් වල සාමාන්‍ය මැනුවල් ඇඩ්ජස්ට්මන්ට්ස් ලැබෙන්නේ. ඉස්සරහා ලෙග් ස්පේස් එක, හෙඩ් රූම් එක ඉතා හොඳ මට්ටමක තියෙනවා. පිටිපස්සේ ඇඩ්ජස්ටබල් හෙඩ්රෙස් දෙකක් ලැබෙනවා. පිටිපස්සේ සීට් එකත් සාමාන්‍යයෙන් කම්ෆර්ටබල්. ගොඩක් මේ සෙග්මන්ට් එකේ බජට් වාහනවල වාගේ මේකෙත් පිටිපස්සේ ලෙග් රූම් එක තීරණය වෙන්නේ ඉස්සරහා සීට් එක කොච්චර පස්සට ගන්නවද කියන දේ මතයි. මේ ඔබට පෙන්වන්නේ ඉස්සරහා සීට්ස් ඉස්සරහටම ගත්ත අවස්ථාවේදීත් පස්සටම ගත්ත අවස්ථාවේදීත් පිටිපස්සේ ලෙග් ස්පේස් එකයි. පිටිපස්සේ ෆ්ලෝ හම්ප් එක එතරම්ම උස නැහැ. සාමාන්‍ය අවස්ථාවේදී මේකේ පිටිපස්සේ පහසුවෙන් දෙදෙනෙකුටත් අවශ්‍ය විටකදී ටිකක් තද වෙලා හෝ තුන්දෙනෙකුටත් ගමන් කරන්න පුළුවන්. හෙඩ් රූම් එකත් හොඳ මට්ටමක තියෙනවා. සෙන්ටර් කන්සෝල් එකේ 12 වෝල්ට් පවර් අවුට්ලට් එකක්, ෆෝන්ස් වගේ දේවල් තියලා චාර්ජ් කරගන්න පුළුවන් තරමක් ලොකු කම්පාර්ට්මන්ට් එකකුත් තියෙනවා. පහලින් ලොකු කප් හෝල්ඩර්ස් දෙකක් එක්ක තවත් කුඩා ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් ලැබෙනවා. මේකේ ග්ලව් බොක්ස් එකක් වෙනුවට විශාල ඕපන් කම්පාර්ට්මන්ට් එකක් තියෙන්නේ. ඒ නිසා කවර් එකක් නැහැ, නමුත් මේකට බඩු දාන්න ගන්න ඉතා පහසුයි. ඉස්සරහා දොරවල් වල කුඩා ඩෝබින්ස් ලැබෙනවා. පිටිපස්සේ දොරවල් වල ඩෝබින්ස් එක්ක ලොකු බොටල් හෝල්ඩ් එකකුත් තියෙනවා. ඉස්සරහා සීට්ස් වල සීට් බෑග් පොකට්ස් ලැබෙනවා. Z100 එකේ බූට් ඕපනින් එක තරමක් පොඩි, නමුත් ඇතුලේ හොඳ ස්පේස් එකක් තියෙනවා. මුළු බූට් ඒරියා එකම වැහෙන හાર્ඩ් පාර්සල් ට්‍රේ එකක් ලැබෙනවා. උසින් වැඩි දෙයක් දාගෙන යනවා නම් මේක පහසුවෙන් ගලවලා ඉවත් කරන්න පුළුවන්. බූට් ෆ්ලෝ එක ඉස්සුවම යට ෆුල් සයිස් ස්පෙයා වීල් එකක් තියෙනවා. සයිඩ් එකේ වහන්න පුළුවන් කම්පාර්ට්මන්ට් එකක වාහනේ ජැක් එක ටූල්ස් ඇතුළත් කරලා තියෙනවා. පස්සේ ඉඳන්ම පිටිපස්සේ සීට් එක නමන්න පුළුවන්. සීට් එක නැමුවම උස ගැප් එකක් නැති බොහෝ දුරට ෆ්ලැට් විශාල බූට් ස්පේස් එකක් ලැබෙනවා. මේ නිසා පහසුවෙන් දෙයක් බූට් එකේ පිටිපස්සේ ඉඳන් ඉදිරියට ස්ලයිඩ් කරන්න පුළුවන්. හැබැයි බූට් ලිප් එක තරමක් උස නිසා යමක් එළියට ගනිද්දි සුළු අපහසුතාවයක් තියෙනවා. ඉදිරිපස ඔක්සිලියර ඉන්න එකක් තියෙන ඩිජිටල් රේඩියෝ එකක් තියෙනවා. සාමාන්‍ය සවුන්ඩ් ක්වලිටි එකක් තියෙන්නේ. පහල AC හීටර් කන්ට්‍රෝලර්ස් ලැබෙනවා. මේ සිස්ටම් එකට රස්නේ දවසකදී වුණත් කැබින් එක හොඳින් කූල් කරන්න පුළුවන්. මේකේ ඉලෙක්ට්‍රොනික පවර් ස්ටියරින් තියෙන්නේ. ඉස්සරහා පස්සේ දෙකේම පවර් වින්ඩෝස්, පවර් මිරර්ස්, රිමෝට් කී, ස්පීඩ් සෙන්සිටිව් ඩෝර් ලොක්ස් වගේ සාමාන්‍ය බජට් වාහනවල දකින්න නොලැබෙන ෆීචර්ස් රසක් ඇතුළත් වෙනවා. ඔප්ෂනල් අයිටම් එකක් විදියට රිය මිර එකක් විදියටත් වැඩ කරන තර්ඩ් පාර්ටි එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එකක් ලබා ගන්න පුළුවන්. මේකෙන් මියුසික්, වීඩියෝ, USB, Bluetooth ෆෝන්ස් වගේ ඔප්ෂන්ස් ලැබෙනවා. රිවර්ස් කැමරා එකකුත් තියෙනවා. මීටර් කන්සෝල් එකේ ටිකක් වෙනස් ඩිසයින් එකක් තියෙන්නේ. වටේ ඇනලොග් ස්පීඩෝ මීටර් එකක් එක්ක මැද ඩිජිටල් ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේ ඩිස්ප්ලේ එකේ ෆුවල්, හීට් වගේ මීටර් වලට අමතරව මැද RPM එක අගයක් විදියටත්, පහලින් ඕඩෝමීටර්, ට්‍රිප් මීටර්, සර්විස් ඉන්ෆර්මේෂන් වගේ තොරතුරුත්, ඉහළින් මේ වෙලාවේ ඉන්ධන කාර්යක්ෂමතාවය, සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය, ටයිම් එක වගේ දේවල් රසක් පෙන්වනවා. මේකේ 5 speed manual transmission එකක් තියෙන්නේ.
එන්ජින් එක 1 liter 3 cylinder Euro 4 emission standard එකේ එන්ජින් එකක්. මේක Suzuki K10 එන්ජින් එකට බොහෝ සමානකම් දක්වනවා. මේ එන්ජින් එක හෝස් පවර් 67ක බලයක් නිව්ටන් මීටර 90ක ටෝක් එකක් නිපදවනවා. එන්ජින් ඔයිල් මාරු කරන්න SAE 5W30 එන්ජින් ඔයිල් ලීටර 2.7ක් පමණ අවශ්‍ය වෙනවා. ට්‍රාන්ස්මිෂන් එකට SAE 75W90 ඔයිල් ලීටර 2ක් පමණ, බ්‍රේක් වලට .4 බ්‍රේක් ඔයිල් පාවිච්චි කරන්න ඕන. Z100 එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 156ක්, ටර්නින් රේඩියස් එක මීටර 4.5ක් පමණ වෙනවා. ඒ නිසා ට්‍රැෆික් එකේ පහසුවෙන් ළඟ හරව ගන්නත්, වලගොඩලි සහිත පාරවල් වල වුණත් යට වදින්නේ නැතුව ගමන් කරන්නත් පුළුවන්. මේකේ වැඩි එන්ජින් ටෝක් එක නිසා හොඳ ඇක්සලරේෂන් එකක් තියෙනවා. හයිවේ එකේදී වුණත් අපහසුවකින් තොරව වාහනයක් ඉස්සර කරන්න පුළුවන්. ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර 150ක් වෙනවා. වාහනේ හෑන්ඩ්ලිං කෝනරින් ඇබිලිටි එක හොඳ තත්ත්වයේ තියෙනවා. රළු මාර්ගයක ගමන් කරද්දී වුණත් ඇතුලේ සාමාන්‍යයෙන් හොඳ සැප පහසුවක් තියෙනවා. ගෑස් සීම අඩුයි. ලීටරයට කිලෝමීටර 15-18 අතර හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. මේ රිවිව් එකට අපිත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. YouTube එකේ elegri.com කියලා සර්ච් කළොත් අපේ අනෙක් රිවිව්ස් උත් ඕගලන්ට බලන්න පුළුවන්. අපේ අලුත් වීඩියෝස් ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. Brother say